සටවෙන දුරලස්ක භාවනා වැඩසානේ අවසාන ධර්ම සාකච්ඡාව සඳහා වැඩම වදාළ උබහන්සේව ගෞරව සම්ප්‍රයක්තව අමස්කාරත් පූර්ුවක පිළිගනිමු ස්වාමීින් වහන්ස අදාපිට රිකිිත ප්‍රශ්නය නමයක් ලැබිලා තියෙනවාන් රාජිකාගේෙන් ඉල්ලා සිටනය ප්‍රශ්නය දිරිපත් කර ෙසා අවසරය කෞරනය ස්වාමින්න් වහන්සේ තෙරවා පගනයි වාර්තාංක එක්ක ගෞරවනය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කාලය පැ එක හමාරයි. සුපුරුදු ලෙස වම දකුණ යැයි මෙනෙහි කරමින් ආරම්භ කළ සක්මන ටික වේලාවකි නිරායාසයෙන් සිදුවන්නට පටන් ගත් අතර. දකුණුපාදේ විල්මෙන් දැටි වේදනාවක් දැනෙන්නට විය. ඒ වේදනාවක් ලෙස ඇතිවී සැපවේදනාවත් සැපයක් ලෙස අවසන් වී යයි. දපුුණු පාදයේ එම වේදනාවේ දැනීමම සිත පැවතුන නිසා දෝ වම්පාදය නොමැති බවක් දැනුනි. ඒය බොරු කකුලක් මැරුණු කකුලක් මෙන් දැනුණු අතර එය ආයාසෙන් ඇදගෙන යන අයුරුද දුටුමි. එසේම සක්මන කෙලවරේ නැවතී නැවත හැරෙන අවස්සාවේද කය රූකඩයක් මෙන් දුටිමි. තකුණු පාදයම් හිත පැවිති බැවින් එක පාදයකින් පමණක් ඇවිදින බවක් දුටිමි ඒ එතරාම පැහැදිලි නැත පර්යංක භාවනාව උදරයේ චලනය දේස හිත යොමුකර වාඩි වුවද හිත දොඩමළුුවන්නට කතා ගොතන්නට පටන්ගත්තද එය හඳුනාගෙන බලා සිටින්නට වූයෙමි. අනාගතයේ කිරීමට සිතා සිටි යම් දෙයක් පිළිබඳව කතාගොතමින් පවතී. විට එක ඇස් වලින් කඳුලු පිටවේ. මුලින් මා ඒ කතාවට ප්‍රතිචාර දැක්වුවද පසුව පසකට වී බලා සිටිනා අයුරු දක්නට ලැමිනි. බලාසිට එතනින් එහා හිස් අවකාශයකි එතනින් එහාත් තව කෙනෙකු මෙම කතාව ගොතමින් සිට. තවත් මා බලාසිටි සිතුවිල්ල දෙස මෙසේ බලා සිටියද විටින් විට උතරේ චලනයද විටක උතරේ චලනය හා සිතුවිල්ලේ ක්‍රියාකාරිත්වයද යන දෙකේම හිත පවති බොහෝ වේලාවකට පසු පොහෝසේ වෙහෙසට පත් වූ සිතුවිල්ල වරහන්න තුළේ එම ක්‍රියාව කරමින් සිටන පුද්ගලයා. රහ වහලා ක්‍රමයෙන් සිහිමී බොඳ වීගියය පසුව නැවතත් හිත උදරයේම පැවිතින තරුවන් සරණ වාර්තාව වසන්ස්වාමින් වහන්ස විර ඉතිහාසත් සහිතව මමකින්නවා අරුණත් තියෙනවා වගේවෙමින් යනවා මත්ගේමින් අනවා කියර ඉතිහා ඇත්ක ගොර උදරර්තම කමෙන් අඩුවේගෙන යනවා කි ඔට ඕන තැනක නතර කරන්න පුළුවන් කලබල වෙඩ දෙයක්න එක අනු ක්‍රමකයින්නේ යන්නේ. බහෝ ට ක්‍රියාව සිද්ධන්නේන ඇයි කියල බාර ගන්න නොත් කරමය කමයි කමයිග විලෙන ඇතුවට ඇතයි කියල බාරගත්තට නැතිබායාවයට කලබල වෙන්න ලපගේම මේ නති බා ොඳ නතිබාාවති කියන්න බ දැන් නති බාවේ වඩා අදියුණනවස්ථාවක් කරත් ඉති අන්නේ ටික තමයි පටිනාමේ විපරිනාමේ අනිචංකිරකින් අදස්සේ තික තමන්ගේ ආත්මයට සම්බන්ධ හෝ සක්මට සම්බන්ධයෙන් හෝ ගන්න මුූල කරමත්ත සම්බන්ධයෝ වන්න පුා. මේගේ තුනම කේවේ නතියෝ. අක්මනතය වගේ අනායාසියෙන් යනවා යග මම අධ අත් පැත්ත කරල බලාන්න අරබුණනත්වය නොස්සෙන ඕක තමයි ක්‍රමේ ලෝක ඇද හිල්ලෙන් ඉදිරිට කරගන අන්ඩ කියෙනකතමයි කියන්ති. එහෙමයි ස්වාමීන් වහන්ස දෙවෙනි වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඊඒ ඔබ වහන්සේකෙන් කමටහන් උපදෙස් තුරස්සව ලබා ගත්තා. අද උදෑසන බුදුන් වැද පාර්යංකයට වාඩියුනා පොඩ්ඩි පුටුවක ඉඳගෙනයි මම දැන් මෙතන කියලා සිහිය පිහිටු වූයේ. ආනාපානයවත් පින්වීම හැකිලීමවත් දැනුුණේ නැහැ. කුරුල්ලන්ගේ නාදයත් මොනරුන්ගේ නාදයත් ඇසුනා. එලෙස ටිකවේලාවක් සිටින විට බසයක් යන ශබ්දය ඇසුනා. නැවත ආනාපානය දැනුනේ නැහැ. නමුත් හරද වස්ුවේ ඩික්්ඩික් යන ශබ්දය පමණයි දැනෙන්නේ. මෙලෙස පෑ ාගයක් පමණ සිටියා කාමරයේ දොරෙද්ද සෙලවෙන ශබ්දයෙන් සිත පිට ගිය. ඔබ වහන්සේගෙන් උපදෙසක් පලාපොරොත්තුවවෙමි. ඔබ වහන්සේට පින්සිදුවේෝ උපදෙ බලාපොරතු වෙනද නෑන ෝටි කරගන යන පුළුවන් ඒසා දැන්ට කරගන යන එක තව අංග සම්පූර්ණලා නෑ කාලයක් න ටි කරගණ යන් ඕන කරගන යනකොට විතරත් ේරේ අපු දේශවනස් කරන්න ොන්ට අලුත් කර ෝන්ක දැන්ට අලුත් කරන්න අවශ්‍යිාවන්න. විදියට දිගට වැඩිවේලාක් නිචුපතා කරගන යන්ඩ කියෙන තමයි කියති අපිට ඇන්නතුගයා අවසරයි ස්වාමීන් වහංස අපි වැහෙනවාද දැඟ ඇහෙන් පටන් අරගත්තා මෙ දෝසියක්ක්කාවය අපිට අහහි තු ගියයා ස්වාමන් හන්සේවෙනි ප්‍රශ්නය උත්තරීම පිටි සි උත්තර කෙල්තිෙන්නේ යන විදිී හරි බාධාවක් පේටනෑ නිසා බදේ ෝ ල් අලුත්රන්න දෙයක්න ඕෝකම දිගට කරගන අන්ඩ ගෙනකයි මතක්කරයි. එහෙමයි ස්වාමින් වහන්ස වාර්තාංකතුන අසුනේහින්ද සහැල්ලු ඊරියවකින් පාර්යංකයට සැරසු නෙමි බාහිර පරිසරෙන් නැගෙන නොයෙකුත් ශාබ්දවරට ඇහුම් කඳු නිෙමි අනතුරුව ශරීරයේ නැගෙන නොයකුත් සංවේදනා හා ඉරිය් පිළිබඳව අවධානය යොමු කළෙමි. කාලය ගතවීමත් සමඟ අවට පරිසරය මහත්සේ නි්ශද්දය යැයි හැඟගේ. නමුත් විටෙන් විට නොයෙකුත් ශබ්ද ඇසුනද ඒවායින් බාධ අවමය. ආශ්වාසය හා ප්‍රශ්වාසය ග්‍රහණය නොවේ. නමුත් ආනාපානය සිදුවන බවක් හැඟේ. එ පාලනයෙන් යුතුව කිරීමට උත්සාහ ගන්නා බවක් දැනේ. ආනාපානය යම් යම් අවස්සා වලදී සිරවී යාළි නිදහස් වන බවක් දැනේ. කය කරෙහි කය කෙරෙහි මනාව අවධානය පවතී තිබේ. වෙනත් අරමුණු කෙරෙහි හිත විසිරේ. එසේ විසිර හිත නැවත සතිමත්වන කල්හි නිතරාවෙන් මිදෙන්නාක් මෙෙන් ගැස්මක් සහිතව සිරුරේයම් සංසිද්ධයක් සිදුවේ. මේ කිහිපවවාරයක්ම නැවත සතිමත්වීමේදී සිදුවිය. මදද වේලාවකින් අනතුරුව දෑස් විවුද්තකොට සිහියෙන් මිදමි වාර්තාව අවසංස්වාමී වහන්ස ඔය වගේ සිය මෙදුනට පස්සේ ඇතිය නැත්වෙනවාද එවත්තා මදු අයි කියල කරාර්නාද කියනෙක් පදන්න එම සී කියනගේ මිදීමක් නැෑ සී පි දැකතන නැතිතුනත් න මිදුුණනට පස්සේ මට මොකද වවෙන්න බානට මොකද ීියට මොකද අරමට ොද වන්නන්නේ කියෙර පොඩ්දක් හුක් කලබ වෙන්ඩ ා පොඩ්ඩක්න දේෂණය කළබන් එතකට තමන්ට ේ තමන් නොදැක් පැත්තක් පිටි පසිතේෙනවා අන්න ඒකට උනන්දුව බිදුනත් ෙනදේ බලන්ඩ ගෙන කියලා යනො ඉගවාත්තාන්න එහමයි ස්වාමීන් වහන්ස වාර්තාංකහත්තර තෙරවාන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පාර්යංක භාවනාව. නිරායාස සිදුවන හුස්මරැල්ල දෙස බලා සිටියා කිසින්දු හැගීමක් ඇති නොව සිදුවන දෙයායි නිරීක්ෂනය වනේ. ඉතිරි කාලය තුළම දුටුවේ කිසින්දු බලපෑම්මකින් තොරව සිදුවන සිතු විලි නැගර ඒමයි. අයත් සිටත් අතර පවතින සම්බන්ධතාවය වැටහුුණ. හිත නොමැති නම් කය සම්පූර්ණයෙන්ම අප්‍රාණික බව සිතා ගැනීමට පහසු වන්නා. කිසිදුම අදහසක් පාලනයක් නොමැතිව මට ගෝචර වූ භූමියකදිමි හමෝන දෑ සමඟ හිත හැසිරෙන් හැටි්දුටවා. මේ සිදුවන දෑ හැමදාව මා කරකත්තේ ද සිතුවිලි මගෙන දැනෙන ස්වභාවය වූ මාධ්‍ය සිතයැයි හැඳුන්නමින් ලියනු ලබයි. සිතුවිලි අටපත් වූ විට දැනෙන ස්වභාවය ශාන්තයයි නම් කරන්නෙත් සිත විසිනි. සිතක් ඇතැයි සිතාගෙන මෙතෙක් මේ සිදුවීම් බලා සිටියා. ඉන් අදහස් කරන්නේ සිතක් නැති බවත් මැදිහත්කරුවෙකුත් ඉන්නා බවක් නොවේ. තමන්ට අදාළ වූ කර්මශක්තිය මත මුුණගැසෙන ස්වභාවය හිනුවනින් දැන ගැනීමයි සිදුවන්නේ. ඒ දැකීමට උපකාර වූයේ සතිමත් බවයි. පර්මශක්තිය වෙනස් කළ හැකිවන්නේ සතිමත් බව තුළය. මේ කිසිම දේකට හිමිකමක් නොකීමෙන් ලබන අත්විදීම නිදහසයයි කියනු ලබයි. බාහිර අර්ථගන්වට නිදහස නොවේ අද ගොනු වූ දෙයින් බිඳකි වාර්තා වගසන්ස්ෝමන්හස. යි නිම් භාවනා කෙරුවට වැඩිය නිකං මත ප්‍රකාශ කිරීමත් තියන්නේ ඉති ඒති යෙද ඒ ප්‍රශ්න ැනෑ හැබැයි . ක්ම ගහිල් ව පේන තිනිසා කරණනා කළ නැවත සත්‍ය පිහිටනොට වැටහෙන ආකාරය ලියන්ඩ ඔය තියෙනදේවල් අයින්කරන්න බෑ තිවිච්චාවයි හැබැයි පරිියංක වාර්තාවට භාවනා වාර්තාවට මතිමතාන්තර ලියන එක පුළුවන්තරන් අඩුකරල වෙච් වැටහිච්චදේ ලියන්ඩගෙනකටමයි කියන්තේ. එහම ස්වාමීන් වහන්ස භාර්තාංක පහ තේරුවන් සාරණයි අතිපූජනය ස්වාමීන් වහන්ස අද ඇවිදීමේ පාවනාව අවධානය යොමු කිරීමට අපහසුිය. නමුත් මම සියලු බාධ කිරීම ගැන සැලකිළිමත් විය. පාගමන දිගටම කරගෙන ගියේය. මම සම්පූර්ණයෙන්ම සිහිකල්පනනාවෙන් වාඩිවී සිියයමී. ශරීරයේ විවිධ හැඟීම් ආතතිය සිහිය නිරීක්ෂණය කරන ලදී සංවිධායකයන්ට සුභ පතනවා, ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහෝ පින්. ර් අවසන්ස්වාම වහස ති වාාර්තා ගැන කමටාන් භාත්තා වක්නවේ නිකම්මේ ස්තූති කතාවක් නේ ඒසා ඉ වාර්තාක හය ගරුත්තර ස්වාමීන් වහන්ස දැනට අවුරු දහටක කාලයක් මම භාවනාවේ යදුණා ආනාව පාන සතිය තුළයි අවසානයේ සිටිය කාර්මස්ථානය ලෙස එක් දෙනක් ආනපාන සතියේ ඉන්නා විට මගේ කායටත් කය කුඩ්ඩුකුඩුවී දියවී යන්නාක්ෂේ කී පොවරක්ම වනා. ඊට පසුව මට සිතට කය අරමුණු කලාට කයක් හොයන්නම බැරුව ගියා. අඳුරුම ගුහාාවක් වගේ තැන. ඉන් පසු අධික වේගයේ හිතකම්පන ගාරාවක් වගේ වේගයෙන් වැඩකරා. මාහම එහි උදය වැ දෙස අතොරක් නෑරම බලා සිටියදී එක්ව අරම කැට්. නී මගේ පාලනයකින් තොරව අධික වේගයකින් මාව දොරටුවක් වගේ තැනකින් ඇතුල් වුනාා. මගේ හර්දස් පන්ධන වේගය කිව නොහැකි තරක් අසාමාන්‍ය වී තිබුණේ. මම ජීවිතය අත්හැරලා දැම්ම වෙන දෙයක් දිහා බලාගෙන හිටියේ. ඉන් පසු ක්‍රමයෙන් හර්දස් පන්ධනය යතා තත්වයට පත් වනාා පසුව සක්මනේදී ඕ හැති රිදිී හා රත්තන බලල්ලක් සහ ඒවටා රිදී පාඩ කුඩකුටු වගේ බිඳිලා ගියා. තව දුරටත් සක්මනේදී මට දැනුනේ නිවෙන පත්තුවෙන ශක්තියක්ු වගේ එම ශක්තිය ඇතිවෙනවා නැතිවෙනවා. එම ඇතිවීමේදී හටගන්නා ස්පාර්ශය නිසාවෙන් කෙනෙක් ඉන්න බවට දැනීමක් ආත්මීය ගතියක් උපදනවා. එහෙම දැක දැකයද්දී එක් අරම හිසට පහරක් වැදුනා වගේ ගැසිලා ගියා. එක් වරම වරහ ඇතිලෙ තත්පරෙන් පංගුවක් වගේ කෙටිකාලයක් පරහන් මහලා එම හට්ට ගැනීම නැතුවගොස් ප්‍රික්තකයක් වගේ තැනකට වැටනාා. ඒ වැටිනක්ෂණයේ මම නෑ කියලා මං සුළු මොහොතකට දැක්කා ඉන් පසු මහා බරක් නැතිවනා වගේ පාවෙන සැහැල්ලුවක් මට දැනුන්නේ. අවුරොද්ධක් එම සැහැලුව තුළ මම හිටියා නමුත් මේ කාලය තුළ මගේ කයේ, අධික වේදනාවලු ත්‍රරාගේය හා පටිගිය බහුල වශයනූ තිස්මතු වෙනවා වෙනදට වඩා වැඩි සිහියක් හා පීරයක් අවශ්‍ය බව දැනෙනවා පෙර භාවනාවේදී විශාල වුවමනාවකින් භාවනාවට වාඩිියුනේ නමුත් දැන් අවශ්‍ය ලෙස නොව සාමාන් ලෙස ස්වභාවයෙන් භාවනාව යන්න කතියක් පමණක් දැනේ. ස්ොභාව දහමේ වේගයට යන ස්වභාවයක්. ලින් තරම් වේට් එකක් ගෙදිය නොහැකි හිස්පවා කභ්‍යන්තරය තුළ ඇත්ත නමුත් පුද්ගලයා කියන ආත්මිය දැනීමක් පහළ වෙන සිත තුළ දැනේ. ගාරු ස්වාමීන් වහන්ස මින් ඉදි්‍රියයට භාවනාව කරගෙනෑමට අවශ්‍ය උපදෙසක් ඇත්නාම් ලබා දෙෙන සේවා ඒවාගේම මාගේ අරමුණ ඉයාලි උපතක් නොවේ මේ අවසාන උපත පිණිස කටයුතු කිරීමක් ඊට අවශ්‍ය මඟ පෙන්වීම උපෝකාරය පතමි මේක දෂ්කරයි නමුත් අවසාන් විය යුතුයි. ඔබ වහන්සේ සුවෙන් නිවන් දකිත්වා සියලු කුසල ශක්තින් අනුමෝධන් කරමි අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි වාර්තා අවසන්ස්වාමීන් හස. නික රච්චණයක්වාගේ තියනෙ තාක්ෂණක් ගතියක් නෑ කොඩාක් විස්්ටර තියෙනවා නමුත් නතිපතා භාවනා නොකරන බවයි පේන්. හංසාාවේ තියෙන තත්ව ලකුණු දැකර ඕක සුබනනිමිත්තක් ඉදිරිගමනක් කියල බයල නිතිපතා. ම න් ඇත අධනිික එක්වාසගේ භාවනා කරන්න ලොකු වෙනසක් ළඟදීම් බලාපොත්ඉන්න පුළාන්. එහෙමයි ස්වාමීන් වහන්ස වාර්තාංක හත ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව පැයකයි සක්මනයේදී පාද දෙක මාරුවෙන් මාරුවට එසවීම ඉදිරියට ගෙනෑම හා තැබීම මත සහිය නොකඩවා පවත්වා ගත හැක ඉදිරියට කෙන යෑමේදී දැනෙන පය පාවෙන සිසිල් ගතියතත් පාද්‍ය ටයිල් පොලොෝමත තැබීමේද ක්‍රමයෙන් විලුම්බේ සිට ඉදිරියට ඇතිවෙන තද්ද සුමට සිසිල් ගැනීමටත් වීමසිල්ලෙන් සිත තබාගෙන සිටිමි. ඒ අතර වෙනත් සිතිබිලි පැමිණේ. ඒවා ප්‍රෆංචවීමට පෙර හඳුනාගත නොහැකි වුවද සිතුවිලි දෙකතුනක් ගෙත නැවිිට හඳුනා ගැනීමෙන් නැවත පාදවලට සිත යවේ. පාර්යන්ත භාවනාව පෑ එකයි. පිටත සිටින්නේෙකු කයදෙස බලාක් සිටින ආකාරයට සිහිය පවත්වමි අපිල්ලි වෙලකට විටක සියුම් ලෙසත් පිටක ගොරෝසු ලෙ ලෙසත් ආශ්වාස ප්‍රශ්වාසය නාසේ අගට දැනී එතැන සතිය පවත්වාගෙන යන විට ආ අශ්වාසය සිසිල් බවද ප්‍රශ්වාසය උණුසුම් බවද දි්ග හා කෙති බවද හඳුනාගත හැක මෙසේ විමසිල්ලයෙන් ආශ්වාස ප්‍රශ්වාසය දේශ බලමින් සිටිමින් එක කය සහැල්ලු ගතියක්ද හිරිවැටී ඇති ස්ොභ භාවයක්ද දැනේ. සිතුවිලි පැමිණ ප්‍රපංච බවට පස්වීම සක්මන් භාවනාවේදී සක්මන් භාවනාවේ වඩා සිදුවේ සිතිවිලි කිහිපේකට පස්සු හඳුනාගත්ත හැකිවීමෙන් සිහිය නැවත ආනාපානයට යොමුුවේ එදිනෙදා ජීවිතයේ සතිය. හැකි සෑම අවස්සාාවකම අත්ලට හා පත්ලට සිහිය පිහිටවම. ඇවිතින අවස්ථාවල බොහෝ විට පක්ලට සිහිය පිහිටයි සිතුවිලි ප්‍රපංච ඇතිවන විට ඒවා හඳුනාගෙන නවතා නැවත අත්ලට හා පත්ගට සිහියගෙන ඒමට නිතරම උක්සාහ කරමින් භාවනාව ඉදිරියට වැඩීම සඳහා උපපදේස් නමස්කාරකූරව පතමි තේරුවන් සරණයි වාර්තාව අවසන්ස්වාමීන් වහන්ස හොදයි සයනවර්තාවක් තෙන්න්න උත්සාහ කරලා තියනවා යගෙනනිසා. මේ මොකක්ද මේ උනන්දුව පිබඳව ප්‍රශ්නයක් ඇත්තේ නෑ නමුත මේ උපද සිල්ලන නිසා කියන්න ඕකුම තමයි දිගට කරගන අනතින් පලන්ඩ මේ නිචිපතා කිරීම දැන්ට හරිට කෙන්වාද කියලා නිචිපතා කෙරෙනවා නම්ක් ප්‍රතිපලචර ඉක්න්ඩ රන්ඩ අන්ඩපා දිගට කරගන යනකොට ඔයි කමටන් සුද් ෙන්ට ඕන්ටික සිද්ධ වෙලායි එනවා එනිසා හරි ගනකගේ ෑැක නන්දුව තියවා ගෙන කියන්න පුළුව තවදිකරට කරන් ඩෝනය කියන කියන්න චචර එහමයි ස්වාමීන් වහන්ස වාර්තාක අට තෙරුවන් සරණයි කෞුරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙශ පරිදි කලක පටන් සතිය වඩමි සක්මන් භාවනාව තුළ සතිය වැඩීමේදී ඉබේ සිදුවන තත්වයට පැමිණ ඇත සක්මන ඉබේ සිදුවේ බලා සිටීමක් පමණි යම් යම් රූපවලට ශබ්දවලට සිත පිට ගියද නැවත නිරායාසයෙන්ම පාදය තුළට සිත පැමිණේ. පසුත පැවිලිවීමක් නැත. පාර්යංකය තුළ සතිය වඩන්නේ ආනාපානය තුළ ආශ්වාස ප්‍රශ්වාසය බැලීමයි. නාසය අග හැපීම දෙස බලා සිටිමි හුස්ම සංසිඳී ඇත. එය සිදුවී කාලයක් ගතව ඇත එම සංසිදීම තුළ සතිමත්වෙමි. සිත පිට ගියද නැවත අරමුණ තුළට නිරායාසයෙන් පැමිණේ පසු තැවිලිවීමක් නොමැත විට එක සිත ශාන්තය ප්‍රනීතය එවිට ඒ දෙෙස බලා සිටිමි පිට එක හිත වික් ශිප්තවේ එවිට ඒ දෙෙස බලා සිටිමි සියල්ල ඇතිවී පැවතී නැතිවන අයුරු බලා සිටිමි නැවත සිට තැන් පත්වේ ගානක් නැත එදිනෙදා කරනු ලබන සියලු කටයුතු තුළ සතිය වැඩේ. යනකොට එනකොට කනකොට බොනකොට සත්‍යය වැඩේ. කනකොට බොනකොට ඒ බවධනිමි, යනකොට එනකොට ඒ බවධනිමි. පැසිකිිලි කැස්සිකිලි කරනවිට ඒ බවධනිමි, පෑවිසි හතර තුළම සිත සතිමත්්‍යය, ඒ බවධනිමි සත්තුටෙන් අගය කරමින්. ඊයේ රාත්‍රියයේදදී නින්දෙට ගියවිට හය පාරක් පමණ නින්දෙන් අවදදිවිය විවිද්‍ර ශබ්ද ඇසේ. නමකා කතා කරනු ඇසේ. අවදි වුවද නැවත නිදාගන්නා ඉරියගොතුල සිත සතිමත්වේ. ඇසුුණු ශබ්ද විශාල ලෙස ඇසුනි. ඩෝම් ගාලා පිපිරණ ශබ්ද ඇසුනිි. මා සිතන්නේ එය මනසේ සිදු වූ මායාවක් නිසා සිද වූ දේවල් ලෙසයි. ලොක්කු බයක් නො දැනින්ද. ඒත් යට සිහින්බියක් ඇති බව දැනේ. ස්බුදු හිමි සිහිපත්වීය. සිදදු වූ දේට මුහුණ දුන්නේමි එවිට ගානක් නැත. අව්‍ය වූ පසුවේ ගැන ගානක්ම නැත. උපදෙස් අගය කරමි වාර්තාාව අවසංස්වාමීන් වහන්ස. මේ කො ගවල් ගොල් යිස් ගොල් ේස් එකගේ දම නිදා ගත් කියර ඒන ඒන කචල්ල අති පිල ති නෙ. දෝන් ඩී ගල හත් දැහිල තියෙනවා කියන්නේ දන්න ගත්කන්න ගොල් ෙ ට නි ගත්ත ල ොට වගේ දි කව ැ න හි වනේ ඒ ගල් ෙේසේ ොනොනන්තු වෙලාතිය. ඒ න් වගේ තැන්ගොල බුදියන් ඩන් ෙපා මේ ෝගාාවච්චරයෝ කෙසේ නමුත්තරය මේ මන දිලතිී නෑටි හොඳ බයිවෙලත්නෑ කලබල වෙලත් තියනවාක බයි වෙලත් නෑ ඉතුවගේ කීපයක් කර අන් ෝනති බුදුරජාතේ මාර පාජක නොට කොච්චර දෙෙල්ලම් තිේන්දික හිතාාගන්න මේ අපිට මාරයාගේ දෙෙනාවත් නෙවේ මේ ඉවෙරද බොලන්ට යාමේකතප කටේ තමයි අපිට අඇවිල්ල ොඩක්ව ස තන් ා න්නන්නේ ඉති ඒෝ වලාපොරොත්තුව රද ෙන ාව ට ඩ ලොකදවරු තිතරට එන්න ටුව එවොක්කෝම භාවනාව නාමයෙන් සතිය නාමයෙන් ඉශරාට කරගෙන පියන් කියලා කියන්න පුළුවන් එහෙමයි ස්වාමමීන් වහන්සේ වාර්තා අංක නමය ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පෙරේදා විශ්වාසය අනුප්‍රහ කරමින් මෙලෙස භාවනාව වාඩන්නට උපදෙස් ලබාදනි සාක්මන් භාවනාව. ලනු පැදුරේ සිදු කරන විට පතුලට තැනින් තැන තද බව හිටස් සහිත බවත් දැනුනිි විනාඩි විස්සක් තිහක් කාලයක් සක්මන සිදුූවාට පසුව කාන්තාවක් නංගී නංගී ලෙස මට අමතනවා ඇසුනිි හිස ඔසවා බැලුණි කවුරුත් ඇත්තේවත් කතා කරන්නේවත් නොමැත එවන් අවස්සාාවකදී හාගලයුත්තේ කුමක් ද ස්වාමීන් වහන්ස පර්යංක භාවනාව. මා පරයංග භාවනාවේ යෙදුන විට මේ දින කිහිපේම විධ වර්ණ දැක්කද ආද දවසේ මාදුටුවේ හිස්කබ්බලකරු ූපයකි. එය කෙමෙන් නෑතිවී යනුදුටුවේ. නැවත පාර්යංග භාවනාවේ යෙදින විට ළඟළඟ එකිනෙකට ස්පාර්ශය නොවන කුඩා බින්දු රාශිය, පරහං ඇතුළේ ජලබින්දුවැනි පරහන් වහලා ඒ මේ අත යනුදුටුවා. ඒද කෙමින් ඇතිවී යන ස්වභාවය දුටුවද නැවතමා පර්යංක භාවනාවේ යේදී පැා පමණ කාලයක් සිදුකිරීමට හැකිවිය. සක්මන් භාවනාව පැයක්වුවද සිදුකළ හැක. පර්යංක භාවනාව පැභාගක පමණ කෙටි කාලයකි. ඒ වම්පාදේ හටගන්නාව අධධික වේදනාව හා හිරි වැටීම නිසාවෙෙන්. වේදනාවඇයි මෙන්නෙහි කළද එහි අඩුවීමක් නැත. එනිසාවේ නිරියයව විනාඩි විස්සක් පමණ යන විට වෙනස් කිරීමට සිදුවේ. මගේ භාවනා වැඩිදියුණු කර ගැනීම සඳහා උබවහන්සේගේ ආශිර්වාදය හා උපතෙස් පතමි තේරුවන් සරණ වාර්තාවව සංස්වාමීන් වහස. ජ කවුරඩි කතා කර වෙලා මේ කවරඩි හිටියොත් හෙන්නේ.මට පක නමේ මට කතා කරවා කිවොත්න ඇහෙන්නේ. නගගේ ංගගේ කියවා කියනකොට හොතටම දැයිනවාවන දිස මෙතන කවුරු හිටියේ නැත්තම් ඇහුණන නෑහුුණාවගේනඒ අප සත්වලට වෙන දෙයක් නෑ. එක වෙන සද්ධ බදාගනම මටයි කතාකරේ මට නංගි කියන්නට කවුද ඉන්න කිය මේතු මහරතනන්ති කතාගන්නකොට දේවාන පීත්ති සචරෝගෑ හුන්කන් දුන්නොත් ඔන්න පනිිවිටි හම්බේ. බුදුරජාණන්සේ අපිට කියලති ඉන්නේ අරනි දර්ශනය කතාන වේ. අහැච්චි දේ නැවත කල්පනා කර කර මේ අකුසල් සමාදාාන වෙඩ්ඩෙපා. ඇවුනට නෑහුණනාගේට ීනෙන් අහන දේවල් කැන ඕහම කතා එහෙෙනවා නම් භාවනා කරන්න වෙලාක ඇනවලාලකට හොම කකතා කරනවා නම් එදිනදා කවරුට කතා ෙරු කොච්චර පටලොගනිදික හිතන් ාහන නොකරන නස්ස කොච්චර පටලග නධදික හිතන්න්න ජනවාදධ්‍යමේ කොච්චර හොඳට න්වාදික කියර බලන්න්න ඇරගනට කොච්චටර කුණුහරපජාති සෝෂල් මීජාතිගේ ගේ නවාද. ඒ බාරගත ඉයිෙ මොක එකග වගේ කියනල්. එනිසා ඇහුන්නට නෑහුුණාවාගේ දැක්කට නොදැක්කවාගේ එමනැත්තාං. දැනුනට නොදැනනාාවාගේ අපිට මේ දීල තියෙන්ෙන ලයිසන්නෙක් අපිට මේ දීලතියෙන ඉඩ බුදුජන්නාාශ මේ අපි පරික්ෂා කරන්න දීප කන්නෙවෙේ. බුදුජන්නාසේ අත්හතාවලුර කරන්න කරපි කණේ අතද බලල කියන එක. එඒනිසාව්ෝ කෝම් පිළිබඳව කියීන පලාපල බල බල ඉඩිගියොත් අපි එතන න අතරයු. අපි ඔක්කෝම එ අනදේවල්ල සසිතියාගෙන දිගටම ඔය කරගන ගිය කරමේ හොඳයි දිගට කරගන අන්ඩ කියලා කියන්නපු එහෙමයි ස්වාමීන් වහන්ස අද අපිට ලැපිලා තියෙන ලිපිත වාර්තා එපමනයි ස්වාමීන් වහන්ස හොද අපේ එනම් මෙත නතරෙනවා එතකොට අපි හතරට ආය නැවත අපි හමුව වෙනවා ධර්ම දේශනාව සඳහා ඒත් එක්ක අපේ ප්‍රශ්න විචාර්තම සච්චිවාරය නිමාවව සතහන්ගෙනවා සම්බන්ධ වෙච්ච සීරදිනාටම